සුරම්මයා ගෙදර ආවේ තීරණයක් රැගෙන. ඇය දැවුනේ තම දරුවාගේ ජීවිතේ මෙලොව වෙන්නට ඇති නරකම දේ වූ පසුව තැවෙන අම්මා කෙනෙකු මිනි. ගෙදරට ආ සුරම්මයා කිලිමගේ පහළ මාලයේ කෙළවර වූ වර්ෂාගේ කාමරට. මේ මොනවද වෙන්නේ දානේ? අන්නා දෝගිනිමි තැසුවේ දනසිරිගිනි. ප්‍රශ්නයක් එද්දී ඒ ප්‍රශ්නයේ රසනේ මුලින්ම දැනෙන්නේ ගෑනුන්ට. අන්නාට අද උදේ සිට මොකද්ද ගින්දරක් දැනෙමින් තිබුණි. අද කෙල්ල ගියේ විද්‍යාව තේතරම් හරි නැත. වෙන දේ බලා ඉන්නව ඇරෙන්න වෙන කරන්න කිසි දෙයක් නෑ අන්නා. දනසිරිගේ වාහනේ බසෙමිනි. මට බය මේ අහිංසක කෙල්ල ගැන. මටත් දුකයි. එහෙත් එයාගේ ජීවිතේ තියෙන්නේ දැන් පුංචි මහත්තයාගේ අතේ. එයාත් හොයාගන්න නෑනේ. දෙන්නම නෑනේ. අන්නා ගේ පුරා ඇවිදගේ පොපී මිරිස් කෑවිලසිනි. ලොකුනොනා වෛශාගේ කාමරටියේ කරන්නේ කුමක්ද අන්නා සිතුවයි. අනුලා සුරම්මයා කෑගසේ වෛශාගේ කාමරේ සිට හති අරමිනි. අන්නා කාමරට ඇතුල් වූයේ ගැහිමින් මිනි. කාමරට ඇතුල් වූ අන්නාද සුරම්මයා තෑමින් බලා උන්නයි. ඇයදස එකෙල්ලේ බලා සිටියේ නොහැකිව අන්නා බිම් බලා ගත්තායි. මොකද උඹ බය වෙලා වගේ? සුරම්මයාසේ හති අරමිනි. නෑ ලොකු නෝනා, නෑ ලොකු නෝනා, උඹටත් මට මොන දෙන්න බෑ නේද? උඹලා ඔක්කොම මහ කුණුලේ තියෙන උන්. කන්න බොන්න දීලා කෙවල් දොරවල් වල ඉන්න දීලා අපේ උන්ට වගේ සැලකුවට උඹලා ඔක්කොම හදන්නේ අපේ පවුල නැති කරන්න නේද? උඹලා වගේ උන්ට හරියන්නේ නෑ. අන්නා කිසිවක් කිව්වේ නැත. ඇයි දිගටම බිම් බලාගෙන උන්නයි? මේ ගෙදරට පය තබූ දාසිට මේ ගෙදර ජීවත් වෙන අයට හොඳක් මිසක නරකක් මේ අද්දකින් කර නැත. අද මෙසේ කුණු බැනුම් අසන්නේ ඒ නිසායි. මනුස්සකම ගැන මහා අප්‍රියාව කන්නාට දැම්මේ. හිඟන්නම්ම දොරකඩ තියලා දෙන දෙයක් දීලා යවනවා මිසක් ගෙවල් වලට වද්ද ගන්න හොඳ නෑ. වට්ටන්තර බැල්ලියන්ව ගෙවල් වල දාගත්තු මටයි ගහන්න ඕන. සුරම්මයා කෑගසේ කෙදිනකවත් නැති විලසිනි. සිදු ඇති දේ අන්නා ඉවෙන්මින් තේරුම් ගත්තායි. ලොකු මුණා මේ බණිනේ තමාට නොව වර්ෂාට බව ඇයදනි. මගේ දරුවංගම විනාශ කරපු එක එක්ක මම මේ වහලයට තියාගන්නේ නැහැ. ගණින් අල්ලා මේ බෑග් එක. අන්නාගේ දැස්වල කඳුළු පිරුමි. ජීවිතේ තමාට තමාගේ සහෝදරයෙකුටත් වඩා ලෙංගතු වයිෂාට වෙන්නට යන දේ දැනි අන්නාට බලාපොරොත්තු නොලෙස ඇනුනි. මොකද උඹ අඩන්නේ? කියපන්. මොකද උඹ අඩන්නේ? සුරම්මයාසේ අන්නාගේ උරේසින් අල්ලා සොලවමිනි. අන්නාට කතා කරගන්නට බැරි වේ. උඹලා ඔක්කොම මාව රැවට්ටුවා නේද? මොනාද මේ ලොකුනෝනා කියන්නේ? ඇයි කෑ ගහන්නේ? කෑ ගහන්නේ? කෑ ගහන නෙමෙයි යකෝ අද මට වෙලා තියෙන්නේ. භූමි තෙල් බෝතලයක් ගෙනත් ගිනි තියාගෙන මැරෙන්න. අර මනුස්සය ලොරියේ කැපුණේ. මායි මේ දරුවෝ හැදුවේ. මායි හැදුවේ. අනි මගේ පොඩි එකා. සුරැම්ම ඇඬුවේ පපුවට ගසා ගනිමිනි. අන්න ඒව අල්ලා ගත්තාය. එකක් ඉවසන්න ලොකුනෝනා. මෙතන මොනා තුනේ නෑනේ. මොනා තුනේ නෑ. මොනා තුනේ නෑ. මේ වෙච්ච දේ හොඳටම ඇති. ගණින් ඔය බෑග් එක. ඉතින් ගණින්. අල්ලා කාමරේ පැත්තක තිබූ ආශාගේ ඇඳුම් බෑග් එක ගත්තේ කඳුළු පෙරෙද්දී. මට සමාව යන්න අංගේ. අනේ කන්න බත් එක හදලා දුන්න උඹට, කකුල් රිදිනවා කිව්වම ළඟට වෙලා කකුල අත ගාපු උඹට මට එක උදව්වක්වත් කරන්න බෑ. මට සමාව යන්න. අල්ලා සිතින් ආශාගෙන් සමාව ඇයදුවායි. මේ ඇයි ලොකුනෝනා? ඇයි උඹ දන්නේම නෑ නේද? දාපන් ඔය කිල්ටු කුමාරගේ ඔක්කොම ඇඳුම් ටික ඕකට පට්ට බැල්ලි. ඕකිට මම සැලකුවා වැඩි. ඒ කෙල්ල මේ ගෙදරට ආපු දවසේ ඉඳලා නොකා නොබී වැඩ කළේ. ආසාවකට සාලේ පුටුවකට වාඩි වෙලා කෙල්ල ටීවී එකක් බලනවා දැකලා නැහැ. එහෙම කෙල්ලට සැලකුවලු. මෙයාගේ සැලකිල්ල ගැන මම දන්නවනේ. වැඩකාරකමට කෙල්ලව ගෙනත් තියෙන්නේ. නැතුව නෑදෑකමට නෙමෙයි. අන්නා වාෂාගේ බෑගේ අතින් ගෙන වාෂාගේ අල්මාරිය ඇරියේ පිච්චෙමිනි. මොනාද බලන් ඉන්නේ? දාපන් ඕකේ සේර මැදුම් ඕකට. එක නූල් පොටම් මේ ගෙදර තියන්නේ. කෙල්ලට මහ ගොඩක් ඇඳුම් නැත. ඒත් ඇයි තියෙන ඇඳුම් ටික පිළිවෙල ලස්සන්ට ඇඳායි. ලස්සන්ට නමා සුන්දර තබා තිබූ ඇගේ ඇඳුම් ටික අතර ගනෙද්දී අන්නාගේ පපුව කැඩි කැඩි ගියේ. කමක් නෑ නංගේ, ඔබ රත්නපුරේට ඵලයක්. මේ අක්ක බත් එකක් උයාගෙන හරි ඔබ බලන් ඉනවා. මේ ප්‍රශ්න මොනවා වුණත් ඔබ මනස්සකම් දන්න කෙල්ලෙක්. අල්ලා හිත අදාගත්තේ එහෙම සිතාය. සැප ඇඳන් දීලා ෆෑන් දාලා නිදාගන්න දුන්නාම හිතන් ඇති රැචිනක් කියලා. නැත, ඇයි කිසිදාසේ සිතුවේ නැත.
ඇයි දිනකව සැප සම්පත් වලට ආශා කළ කිල්ලෙක් නොවේ. කිල්ල ගත්තේ ජීවිතේ දුක පැත්තේ. තමාට දරුවෙක් ලැබෙන ඉන්න අය දැනගත් මොහොතේ සිට කිල්ල නැගිටියේ පාන්දර 4ට. මේ ගෙදර කෙසේ තමාගෙන සොයා බැලුවේ නැත. හවස වැඩ ඇරියෙද්දී වඩේ එකක් හෝ හෑන්ඩ් බෑග් එකේ දාගෙන ආවේ කිල්ලේ. කන්නට ආසබව දැනගෙන පාරවල රස්ති අදුවේ අපාචාරු හොයාගෙන ආවේ ඇය. එහෙව් කිල්ල මේ සැප සම්පත් වලට ලෝභකමින් විමුක්තිකි කරෙල්ලුන අය කියවොත් එයා ආස පොළොව නූලන අපරාධයකි. ජීවිතෙන් සැපම සොයන ගෑනුත් ඇත. ඒත් ආශය එවන්නේක් නොවේ. අන්න ඇඳුම් අස්කරදී සුරම්යා කාමරින් පිට විය. ඒ අතරවාරයේදී අන්නා වාෂා ලස්සනට නමා තිබූ ඇගේ රැඳුම සිප වැළුවාය. ඉන්නේ කෙල්ලගේ මුදු සුවඳේ. පව්. පුංචි මාත්‍ය හරි මේ අහිංසක කෙල්ලගේ ජීවිතේ නාස්තිකලොත් එයාටත් එන ගානෝ. අන්නා සිතුවාය. සියල්ල බෑගයට දැමිය නොහැක. අන්නාගේ බෑගයත් ගෙනවිත් වාෂාගේ ඉතුරු ඇඳුම් ටිකක් දැම්මාය. අවසාන ඉතුරුයේ වාෂාගේ ඇඳ අද්දරව කුඩා කපට් එක මත තිබූ වාෂාගේ අම්මාගේ මියගේ නාලැණිගේ ඡායරූපේ. අන්නාය අතර ගණිද්දියාගේ දැසට කඳුළු පිරුණි. වාගේ කෙල්ල වාගේම අයියාගේ ගෙදරට ඇවිත් හරියට දුක් විඳිනවා. ඉන්න තැනක ඉඳලා මේ කෙල්ලව බලා ගන්න. සමහර විට අදින් පස්සේ කෙල්ල ආයේ රත්නපුර ගෙදර තනි වෙයි. එහෙම වුණොත් එයාට ඉන්නේ ඔයා විතරයි. පේනවනේ ඔයා ඇහක් වගේ බලාගත්තු කෙල්ලට අද මෙයාලා කියන්නේ කෑණි කියලා. පවුනේ දෙයිනේ. අන්නා නාලනිගේ ඡායරූපය වාෂාගේ බෑගේ උඩින්ම තබා සිපර් එක වැසුවාය. අද සිටි වාෂා මේ ගෙදර නැත. දැන් අන්නාට ඒ ඉදරම විශ්වාසේ. ඒ සීවිද්දී අන්නාගේ පපෝ ගිනිගත් නාමිනි. කෙල්ල නොමැති මේ ගෙදර කොතරම් පාළු ගෙදරක් විය හැකිද ඇස් හිතුවාය. ඔක්කොම දැම්මද? අවුල කොනෝන. දැන් ඔය බෑග් දෙක මේ එළියෙන් තියපන්. සුරම්යා පෙන්වේ ගේ දොරකඩේ හයින්ව බැල්කනියේ. සුරම්යා හදන්නේ කෙල්ලව ගෙදරටවත් නොගෙන එළවා දමන්නට. අන්නා කරබාගෙන ගොස් බෑග් දෙක එළියෙන් තැබුවාය. මේ කරන්නේ අහස පොහොල නූල්වන අපරාධයක් යැයි අන්නා සිතුවාය. බෑග් දෙක තබා අන්නා හිමොම් පිටිපස්සෙන් ඇගේ කාමරයට යන්නට ගියේ මේ දුක අඬවත් පිට කරන්නට. ඒත් කැම් කාමරෙදි සුරම්යා පුදුමාකාර ලෙස අන්නාගේ උරස් තදින් අල්ලා ගත්තාය. අනුලා මේ කිසි දෙයක් මේ දටව ලොකු පුතාටවත් කියලා එහෙම අහුවෙන්නේ නැහැ. තේරුණාද? මං කාට කියන්නද ලොකු නෝනා? අන්නා එක්මනින් මෙතනින් ඉවත් වූයේ ඇයට ඇඬේයි බියසි තුන් නිසායි. අන්නා ගිටගොඩේ අඬාගෙන මේ ධනසිරි පුදුමින් බලා උන්නේ. ඇයි අන්නා මේ කෙල්ලව ගෙදරින් යවන්න හදන්නේ? ධනසිරිගේද පපෝ ඇවිලී ගියේ. මේ දේ වෙන බව ඔහුට දැනී තිබුණේ. පුංචි මහත්තයා වාෂණන්ගේ යාළුවයි කියලා ලොකු නෝනා හරියටම දන්නේ කොහොමද? ධනසිරි ඇසුවේ පුදුමේනි. දන්නේ නැදනේ. මට හරි දුකයි කෙල්ල ගැන. පව්, අනාථ කෙල්ල. මොනා කියලා කරන්නද මන්දා? නැහුණා නැහුණා, හරියට නැහුණා. අපිට උනත් මෙච්චරයි දනේ. කිව වෙලාවට අපිත් යන්න බලන් ඉන්න ඕන. මේ අතපල්ලෙන් වැටිච්ච ජීවිත. කෙල්ලගේ ඇඳුම් ටික එළියෙන් තියලා කාමරේ දොරත් වහලා යතුරු ගත්තා. තමන්ගේ මිනිහාගේ නංගිගේ දුවට එහෙම කළේ. කෙල්ල ගෑණියෙක් නෙමෙයිනි ඔය තරම් පරල වෙන්න. දුප්පත්කම anu. ඔව්, අපි තිනේ දුප්පත්කමේම තමා දනේ. මට අද පළවෙනි වතාවට මේ බඩේ ඉන්න පැටියා ගැනත් හරියට බය හිතුණා. අපිට යන්න වුණොත්? ධනසිරි කතා කළේ නැත. අන්නා හැමෝම පුටුවකට බරවි ඇඬුවාය. අද මේ ගෙදරින් පිටමං කරපු කෙල්ල රත්නපුරයට යන්නට වෙන්නේ තනිවම අඬාඩයි. ඒ කොතරම් දුක්බර ඉරණමක්ද? කෙල්ලව ගෙටවත් ගන්න එකක් නෑ. මං දන්නවා. අනේ දනේ, පුළුවන් නම් මේ දන උනට ගිහින් මේක කියන්න. මට කෝල් එකක්වත් දෙන්න විදියක් නෑ. මං දැන් යාඩ් එකට යද්දි ගිහින් කියන්නම්. ඒත් මේ දන උන මොනවා කරන්නද? කෙල්ලව එලවන්නේ අනේ කාටවත් නොකිය. මට දුක ඒ වෙලාවෙම අපිට මොනවත් කරගන්න බැරි එකට. ඒක හරි දුකක්. අපි බලමු අනලා. ධනසිරි කිවි දිග සුසුමක් හෙළමිනි. ධනසිරි මේදාගේ ගෙදරට ආවේ දවල් එකට පමණි. ඔහු එද්දිත් මේදා උන්නේ විමුක්තිගේ අංකේ ගනිමිනි. ඒ ටිකටම අසා තිබුණි. මේ දන ඕන. ධනසිරි ගිටාවෙම කෑගසාගෙන. ධනේ අයියේ, එයි. මා ගෙදර ලොකු කලබලයක් මේ දන ඕන. ඔක්කොම ඉවරයි. ඔහු මේදාට සියල්ල විස්තර කර කිවේ. මේදාගේ දැස් තෙත්ති ගියේ නිමේෂේනි. අම්මෝය පවුකාර වැඩේ කරනවා කියලා මං දැනන් උන්න ධනෙයි. අන්නත් එහෙ අඬනවා. ඇත්ත ධනෙයි.
ඒක වාවන්න පුළුවන් දුකක් නෙමෙයි. මේ හිටපු කාලෙට කෙල්ල අපිත් එක්ක ජීවත් වුණේ එක කුසුපන් සහෝදරයක් වගේ. අපි මොනවද මේ දන්න ඕන කරන්නේ? මට පුළුවන් නම් මං කෙල්ලව මෙහෙට ගන්නවා. එපා මේ දන්න ඕන. ওই දරුවෙකුත් ලැබෙන්න ඉන්න වෙලාවේ ලොකු නෝනා එක ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි කාගේවත් පිටක් නැත්තම් කෙල්ල රහතින් රත්නපුරේට යයි කියලා ධනෙයිය හිතනවද? මගද මේකේ ජීවිතේ නැති කරගනි. වර්ෂාගෙන මං හොඳට දන්නවා. මේ දාගේ පපෝ දස අතින් ඇවිලෙන්නට විය. කරන්න දෙයක් කරන්න. කොමාරි කෙල්ල ගෙදරාව ගමන් පන්නනවා. ඒක ෂුවර්. ඇඳුම් බෑග් දෙක එළියෙන් තියලා තියෙන්නේ. මට හිතා ගන්න පුළුවන් වෙන දේ. මං ඔය අම්මගෙන හොඳට දන්නව දනියයි. ඔච්චර මන්දිරයක් වගේ තියෙන ගෙදරට එන්න කියලා කීපාරක් කිව්වද? ඒත් මං සක්විති මහත්තයාක මේ පොඩි ගෙදරට වෙලා ඉන්නේ ඒකනේ. මම යනවා. මේ දනෝනත් පරිස්සමෙන්. අල්ලට නම් හොඳටම බැලලා. එයා දන්නවා මේ ඔක්කොම මම අල්ලක්ක දන්නවා කියලා. ඔව් අපේ ගෑණි තනනවා. කවදාරි අපිටත් එන්නේ ඕකම තමයි කියලා කියනවා. එක දෙයක් දනියයි. ඒ গিදර මාය කොහම වුණත් කොල්ල දෙන්න ගැන එහෙම හිතන්න එපා. දනියයි අඳින සරමාරි අරගෙන අඳි. වහබන සිගරට් කොටේ තිල්ලගෙන බොයි. ඒක මන් දන්නවා මේ දනෝනා. ඒ ගැන කියන්න එපා. ධනසිරි ගියපසු මේදා බඩත් ඔසවාගෙන සාලේ අතර මේ අතර යමින් කල්පනා කළායි. ඇගේ කඳුළු සාලේ තැනින් තැන වැටුනේ. කෙල්ලට කවදා හෝ මේ දෛවයට මුණ දෙන්නට සිදුවන බව දැන වුණද අධයේ වෙද්දී දරාගත නොහැක. මේ මොහොතේ විමුතිට හෝ ආශාට කතා කරන්නට හැකියාවක් නැත්නම් එයද සාහනෙකි. ඒත් විමුතිගේ ජංගම දුරකතනේ වැඩ කරන්නේද නැත. කෙල්ල ඉන්නේ ඕස් සමග බව මේදා දනී. ගෙදර ගින්දර පත් වී ඇති බව දෙන්නා දන්නවනම් ඔවුන්ගේ පපු හිරවෙනු ඇත. මේදා සක්විතිගේ කාර්යාලයට ගත්තේ වෙන කරන්නට දෙයක් නොවු නිසායි. අනේ මාත්‍යෝ මං මේදා කතා කළේම අඬමිනි. බබා එයි මැනික එයි. අනේ සක්විති ඔයාගේ අම්මාරා අහිංසක කෙල්ලව එලවන්න රත්තරන් යන්නේ. මේදා එහෙමම කීවාය. පව් හරි පව් අනාථ කෙල්ලව එහෙම එලවන්නේයි. පුතා එක්ක යාළුවුන් නිසාද තමන්ගෙම දුවක් නේ. වෙලා තියෙන්නේ මොනවද කියන්න බබා? මේදා අඬමින් සියල්ල විස්තර කළාය. එච්චර හරියක් අම්මා දැනගත්තේ කොහමද? වාගේ අම්මට ඊව තියෙනවා සක්විති. මොනවද දැන් කරන්න කියන්නකෝ. මේ කෙල්ලට මෙහෙම කරන්න බෑනි මහත්තයෝ. කෙල්ල පව් තමා දැන් කෝ. මල්ලි කෙල්ලවත් එකගෙන කොහේ හරි ගිහින් ෆෝන් එකත් ඕෆ් කරලා. ඔව් ඇත්ත. මං SMS 10ක් විතර දැම්මා. අම්මා ඔයාට කතා කළාද? පිස්සුද වාගේ අම්මා එච්චරට මොඩ නෑ. අම්මා කෙල්ලව ගෙදරින් යවන්නේ වාගේ තාත්තරව නොකිය. මේ ප්‍රශ්නේ ඇදගෙන නාන්න තරම් යා මොඩ නෑ. ඒකිනුත් ප්‍රශ්න වෙන්නේ යාගේ පුතාට කියලා අම්මා දන්නවා. දැන් කාලේ අම්මලා දුවලාගේ පතිවත නෙමෙයි රකින්නේ. පුතාලාගේ පතිවත. මේදා කතා කළේ තරහෙනි. තමා තරමකෝ යමක්කමක් ඇති පවුලක නොවුනා නම් මොරගඩ පවුල තමාට කරන්නේද මේ ටිකේ. එසේ නොකලේ දීපල දෙස බලාය. අම්මා කෙල්ලව ගෙටවත් ගන්නේ නැහැ. අපි කෙල්ලව කොහේ හරි නවත්තමු. ඒක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි මහත්තයෝ. විසඳුම් දෙන්න අපට පුළුවන්ද බබා? විසඳුම් දෙන්න ඕන මල්ලි. ඌට තියෙන්නේ කෙල්ලව තරම් කොහේ හරි යන්න. අංකලා වගේ. ඔයාට කරපු තරම් මල්ලිට එක කරන්න එක ලේසි නෑ. කොහොම හරි ඔයා තව ටිකකින් ගෙදරට එන්න. මුන් දෙන්න ඉන්න තැනක් දැනගෙන අපියම්. මං එන්නම්. සක්විති කතා කළ පසුව මේදා යලිතරක් විමුක්තිට ගත්තායි. නැත. ඒ දිකටම වසා තිබුණේ. අම්බන්නි පන්දම ගත්තට ඒ අතකට මෙච්චර කලබල වෙන්නත් ඕන නෑ. බලමු මොනවද වෙන්නේ කියලා. මේදා ලය සෑල්ලු කරගනිමින් සිටුවායේ.